කාලයේදී ලොව මහා යුද මාලාවක් ඇරඹීමෙන් තුන්වැනි මහා ලෝක යුද්ධය ඇරඹීමෙන් මත්තේ සියලු බලවත් රටවල් එකිනෙකා පරයා යුදවදින. විශේෂයෙන් අනාගතයේදී සියලු මුස්ලිම් ජාතීන් වෙසෙන මිරිසුන් දෘෂ්ටිවාදයේ ඉක්මෝ අයමි. වර්ගවාදය හා අන්තවාදයේ සීමා ඉක්වීම නිසා ඔවුන්ට නුදුරේදී ලෝ බලවාදීම රටවල්වල පාලකයන් විසින් පහර දෙනු ලබනවා. සමහර නගර එහෙම පිටින්ම ඒ මුස්ලිම් රටවල අතුරුදහන් වෙලා යනවා. අන් සියලු බලවත් රටවල් නොයෙක් හේතු පදනම් කරගෙන එකිනෙකා අතර යුද්ධවලට පැටලෙනවා. එකිනෙකාට පහර දී ගන්න. ලෝම දුෂ්ට පාලකයන්ගේ නිජ භූමියක් බවට අනාගතයේදී පත්වෙනවා. එදාට ලොවක් බේරා ගන්නට උපන් කුමරා අන් නොයෙක් ආගම්වල නොයෙක් නාමවලින් හඳුන්වපු ඔහු පරම සිංහල පරම බෞද්ධ ලෝට සැඟව පවතින රාජ පෙළපතකින් පැවතෙන රාජකීය අසහාය නායකයෙකු බවට ලොවේ හැම තැනම හැම ජාතියකම අයට පසක් වේවි. නොයෙක් අනාවැකිකරුවන් එයට අනාගතයේදී අනාවැකි පළ කරති. ඒ සමග මේවා හැමෝටම දැනගන්නට ලැබේවි. සිංහ දේශය කෙරේ දින්නට ඔහුව බේරා ගන්නට ඔහුගේ දුක ඔහුව නිදහස් කරගන්නට නැමින්නට කියා යදින්නට සිදුවෙන දින ලැබෙනවා. මේ ඔබට දැනට විශ්වාස කිරීමට නොහැකි විය හැකි. ඇත්තට මේ ඔබ විශ්වාස කළ යුතුද නොවේ. තව කල් තිබෙනවා. ඒ ස්ථානයට අපි ඉතා ආසන්නයෙන් ඉන්නේ. නමුත් ඊට පෙර අපගේ සිංහලයන්ගේ තිබෙන එකිනෙකා කෙරෙහි ඇති සම්බන්ධය බිඳියම පවුල් මට්ටමේ පටන් දේශපාලන මට්ටම දක්වා මිනිසුන් පක්ෂ වශයෙන් බෙදාගෙන ජාතියක් වශයෙන් එක් නොවි රටක් වශයෙන් නොසිතා කටයුතු කිරීමේ විපාක වශයෙන් එකිනෙකා කෙරෙහි සම්බන්ධය බිඳියම නිසා මිනිසුන් අතර කාල කෝලාහල ආගම් ජාති කෝලාහල නොයෙක් දේවල් වලට මුසු වෙමි. අනාගතයේදී සිංහලයට මේ රට අහිමි වෙනවා. ඒ දවස තවත් වැඩි ආතක තිබෙන දෙයක් නොවේ. මේ මෑතක දක්වා ලං වෙලා තියෙන දෙයක්. ඉතින් අප බෞද්ධ දේශයේ සිංහලයන් විසින්ම විනාශ මුඛයට ඇද දමනවා. බුදුන්ගේ ශාසනය පවත්වන්නට නොහැකි කාලයක් උදා වේ. මිත්‍යාවාදයේ අධර්මයේ ලොව සේම තම රට අභ්‍යන්තරය තුලටද පැමිණේ. අන්න එදින සිංහල කියන ජාතිය පක්ෂ වශයෙන් බෙදී රට ගැන නොසිතා ධර්මයේ අධර්මයේ හැසිරී අන්තවාද හා කාමවාදී නායකයන්ගේ මත ඔස්සේ දුවමින් ජාති කෝලාහල ආගම් කෝලාහල රැසකට අනාගතයේදී මුහුණ දෙයි. භික්ෂු පක්ෂවලදී ප්‍රධාන වේ. ශාසනයේ භික්ෂුන් වහන්සේලා නොයෙක් ගැටීම් වලට පත්වේ. මේ සියලු හේතු පාදක කොටගෙන ඉන් ජාතියේ විනාශයේ වෙත ක්‍රමයෙන් එළඹේ. ධර්මදීපය සම්පූර්ණයෙන්ම අන්සතු දේශයක් වේ. අන්න එදාට බලපල්ලා තොප ඔය පක්ෂපාට බෙදාගත් නායකයෝ ඉදිරියට යන්න එන හොන්දක් ඇති රටට ඇත්තටම ආදරය කර ඇති රටට ආදරය කරපු මිනිස්සුන්ද කියලා. ඉතින් මෙහෙම ජාතියකට අන්තිමේදී ලොවක් ලොවේ විසෙන ජාතිය සිංහලයන්ට යදින්න මත්තෙන් සිංහලයන්ට රට වේරා ගන්න අනාගත කුමරෙක් මත්තෙහි යදින්නට සිංහලයන්ට අන්න එදාට සිදුවෙනවා. ලොවේම සේම විශේෂයෙන් ලංකාවේ දරුණු ස්වභාවික විපත් මාලාවක් සිදුවේ. මිනිසුන් ධර්මයේ නොහැසිරීමත් ධර්ම දීපේ ටාලේ නොකොට බාලයන් නාකයන් ලෙස පිරීමත් බෞද්ධයන් ලෙස ජාතිය පිරීමත් බෞද්ධ ආගමට සම්බුද්ධ ශාසනයේ බොහෝ දේවල් විනාශ කිරීම පිණිස අන්‍යාගමිකයන් රටට ඇතුල් වීමත් ශාසනයට ඇතුල් වීමත් එහි ධර්මයේ විකෘති කිරීමත් සම්බුද්ධ රජාණන් වහන්සේ කෙරෙහිත් මෑණියන් කෙරෙහිත් ඒ උත්තම සංඝ රත්නය කෙරෙහිත් අධික ලෙස නිඳා කිරීමත් ඒ දේවල් දැඩිසේ හානි කිරීමත් විපාක වශයෙන් මේ රටට දැඩි විනාශයන් මාලාවකට විපත් මාලාවකට රටට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම ලොවට අනිවාර්යයෙන්ම මෙහි විපාක දැඩි භූමිකම්පා දැඩි ගිනිකඳු පිපිරීම් දැඩි සුලි කුණාටු අධික මහා ගම් වතුරවල් ඇදහිය නොහැකි සුලි කුණාටු ශ්‍රී ලංකාවට අනිසි ලෙස බලපෑම් කිරීමේ විපාකත් වශයෙන් මේ ලොව අනිවාර්යයෙන්ම මේ කාරණාවට යටත් වන්නට සිදු වෙනවා. ලොවටම මේ ඉල්ලා ලොවේ වෙසෙන සියලු මිත්‍යා දෘෂ්ටික මාර්ග වාදීන් විසින් මේ
මහා ඛේදවාචකය ලොවට යදිනවා. මීට පෙර ඔබට මතක ඇති කලින් සුනාමි තත්ත්වය ඇති වුණේද කුමන කාරණයක් නිසාද කියලා. මෙය ඊට වඩා ඉතා දරුණු තත්ත්වයක් බව ඉතා පැහැදිලිව පවසන්න පුළුවන්. ඒ වගේම හොඳින් මතක තබා ගන්න මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය ලෝකයේ වෙසෙන සියලු ජාති වර්ගවල වෙසෙන සියලු ලෝකවාසීන්ට නොඑක් විපත්ති කාලයක් මේ සීමාවේ ආරම්භ වෙනවා. එල්ලන් නොකළ යුතු දේ සමග සෙල්ලම් කරන්නට යන එකේ විපහක. ඒ ඔබ බාර ගන්නට කැමති වුණත් අකමැති වුණත් ලොව මෙය පිළිගන්නට සූදානම් වුවත් නැති වුණත් ලොව වෙසෙන සියලු දෙනාට මෙය අකමැත්තෙන්ම බාර ගන්න සිදු වෙනවා. මේ සිදු වූ වරද දැන් සාදන්නට අප ප්‍රමාද වැඩි. ඇතුළත් කරන වීඩියෝස් ලබා ගැනීමට මෙම වීඩියෝට පහතින් දක්වන රතු පැහැති subscribe button එක